ජයගමු ශ්‍රී ලංකා මේ 10 සහ 11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. අයිබෝවන්, මම නිරුක්ෂ කුමාර, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොන්ග්‍රසයේ ජාතික සංවිධායක. අපි ඇත්තට මේ මාධ්‍ය හමු පවත්වන අපි දන්නවා මේ වන විට රට තුළ රටේ තියෙන ජාතික සම්පත් ඒ වගේම ආර්ථික වශයෙන් මර්මස්ථාන මේ මොහොතේ ආණ්ඩුව රට ගැන හිතන්න නැතුව රටේ පැවැත්ම ගැන හිතන්න නැතුව රටේ භෞමික අඛණ්ඩතාවය ගැන හිතන්න නැතුව විවිධ අනපනත් ගෙනල්ලා රටේ පැවැත්මට බලපාන ඒ ආයතන ඒ පනත් හරහා වෙනත් රාජ්‍යයන් අතට පත්කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙනවා. මම දන්නේ ඒක එක දිගුවක් විදියට අපි දන්නවා මේ දවස් ටිකෙන් දැක්ක ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා දැනුවත් කරනවා ශ්‍රී ලංකා විදුලි බල පනත ගෙනලා තිනා මේ මොහොතේ. අපි දන්නවා විදුලි බල කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සැලැස්වීම සඳහා ජාතික විදුලි බල උපදේශන සභාවක් පිහිටවීම, එහෙම නැත්නම් මේ විදුලි බල මණ්ඩලය ප්‍රතිහුගතකරණය කිරීම සම්බන්ධයෙන් මේ කතා බහට ලක් වෙනවා. මෙතෙන්දි මේ පනත අපි දැක්ක පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා තිනවා. මේ මොහොතේ පනත ගැන සාකච්ඡා වෙනවා. ඉතින් මේ පනත බැලුවාම පනත දිහා බැලුවාම අපිට බරපතල කාරණා ටිකක් මතුවෙනවා. අපි කියන්නේ අපි පක්ෂයක් විදියට අපි කියන්නේ මේ විදුලි බල මණ්ඩලය මේක ප්‍රතිහුගත විය යුතුයි. අද අපි දන්නවා මේ විදුලි බල මණ්ඩලය මේ තියෙන වෘත්තීය සමිති මාපියාවෙන් මේ විදුලි ඉංජිනේරු මාපියාවෙන් හරිද? එතකොට මේ පත්විත්‍ය රජයන් වල තිබිච්ච ඒ දේශපාලන මාපියාවෙන් අද විදුලි බල මණ්ඩලය පහුගිය කාලේ වහන තත්ත්වයට ඇවිල්ලා තිබුණේ හරිද? අද අපි දන්නා මේ කතා කරන මොහොතෙත් විදුලි බල මණ්ඩලයේ අධික පිරිවැයක් අධික විදිහට නාස්තියක් සිද්ධ වෙනවා. අපි දන්නවා මේ මොහොත වෙද්දිත් විදුලි බල මණ්ඩලයේ කිසිවසේත්ම උත්සාහයක් කරන්නේ නැහැ පුනර්ජනනීය විදුලි බලය සඳහා වැඩන වැඩපිළිවෙලකට. ඒගොල්ලෝ හැමදාම බැලුවේ ඒගොල්ලන්ට හිතවත් ඒගොල්ලන් එක්ක සම්බන්ධතා තියෙන ඒ ඩීසල් බලාගාරවලින් අධික මිලකට විදුලිය අරගෙන මේ රටේ මහජනතාවට මත පටවන එක. ඉතින් අපි ඒ කාරණාත් එක්ක අපි කියන්නේ මේක ප්‍රතිව්‍යුහගත කරන විය යුතුයි. මේක අපි කියන්නේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන එකතු වෙලා ඒකාබද්ධ වෙලා ක්‍රමයක් සකස්නවා නම් තමයි. මොකද බලය විදුලි බලය කියන්නේ සාමාන්‍යයෙන් ඕන රටක ඒ රටේ පැවැත්මට ඍජුවම බලපාන සාධකයක්. හැබැයි අද වෙද්දි අපි දැක්කා දැන් මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ පනතේ අපි දකින විදියට මේකේ බරපතල කාරණා ටිකක් තියෙනවා. මේකේ පළවෙනි කාරණාව තමයි මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව යටතේ ඒ පිහිටවන ලද මහජන උපයෝගිතා කොමිෂන් යටතේ පිහිටවන විදුලි බල මෙතන ජාතික විදුලි බල උපදේශන සභාවක්. දැන් මේ සභාව පත් කරන්නේ අපි දන්නවා මේ රටේ එවැනි සභාව පත් කරනවා ව්‍යවස්ථාදායකයේ අනුමැතියෙන්. හැබැයි මේ රටේ වැදගත් තියෙන මේ විදුලි බලය වගේ ජාතික සම්පතක් ඒක විදුලි බලය වගේ රටේ ආර්ථිකයට බලපාන කාරණාවකදී මේ විදුලි බල උපදේශන සභාව පත් කරන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් නෙමෙයි. මේක පත් කරන්නේ සම්පූර්ණයම කැබිනට් ඇමතිවරයාගේ අනුමැතියෙන්. ඉතින් අපි දන්නවා මේ රටේ පත් වෙච්ච කැබිනට් ඇමතිවරු අපි දැක්කන් දැන් මේ ඊයේ පෙරේදා මේ කැබිනට් ඇමතිවරු කැබිනට් පේපර් දාලා මේ රටට කරන්න යන විපත අපි දැක්කන් ඊයේ පෙරේදා අර ගුවන්තොටුපළේ වෙච්ච සිද්ධිය. හරි, ඒ සිද්ධියත් අපි දැක්කනේ කැබිනට් ඇමතිවරයා කැබිනට් පේපර් එකක් දාලා ඒ කරන්න හදපු වැඩේ. අපි දැක්කනේ අපි දැක්ක ඊයේ පාර්ලිමේන්තුවේදීත් ඒ වීසා සම්බන්ධ ගැටලුව ආවා පාර්ලිමේන්තුව පවා නොමග යවලා තමයි ඒ පනත අනුමත කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ විදුලි බල පනත මේකේ ඒ විදුලි බල සභාව පිහිටන්න මේකේ සම්පූර්ණයෙන්ම ඒකට සමාජිකව පත් කරන්න ඒක ඒ සියලු දේවල් බලය තියෙන්නේ ඒ පවතින කැබිනට් ඇමතිවරයාට. හරිද? එතකොට ඒ සභාවෙන් තමයි දැන් මේ මේ මේකේ තියෙන්නේ විදුලි බලය උත්පාදනය කිරීම, බෙදා හැරීම, හරිද, වෙළඳාම් කිරීම, හරිද, මෙන්න මේ කාරණා සම්පේෂණය මේවා සියල්ලම මේ සභාව යටතේ තමයි තියෙන්නේ. මේ සභාවෙන් තමයි අර මේ විදුලි බල උත්පාදනයට බෙදා හැරීමට සම්පේෂණය කටයුතු. එතකොට විදුලි බල අපේ නිෂ්පාදනය කරන විදුලිය වෙනත් රටකට හෝ වෙනත් පැලතකට විකුණන්න මේ සියලු බලපත්‍ර නිකුත් කරන්නේ මේ පිහිටවාගත්ත විදුලි බල උපදේශක සභාවෙන්.
එතකොට අපිට බරපතල සැකේ තියෙන්නේ මේ සභාවට පත් කරන්නේ ඇමතිවරයාගේ පිරිස්. එතකොට මේක සුවාධින වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා මේ වෙද්දි දැන් මේ පනත එක පැත්තකින් එද්දි හරිද ආණ්ඩුව දැන් අපි දැක්කා ඊයේ පෙරේදා කාංචන විජේසේකර පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුවේදී කියනවා ඕන කෙනෙක් අභියෝග කරන්න අපි කිසි එකදු මෙකෝවඩ් එකක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අරගෙන නැහැ කියලා. දැන් අපි අහනවා ඕගොල් කාංචන විජේසේකරගෙන් ඕගොල්ලෝ ටෙන්ඩර් කැඳවලාද අදානි ග්‍රීන් එනර්ජි එකට සුලම් බලාගාරයේ දුන්නේ හදන්න? එතකොට අපි අහනවා යුනයිටඩ් සෝලාකට පූර්ණකාරී ව්‍යාපෘතිය දුන්නේ. දැන් මේ පනත එන්න කලින් ඒගොල්ලන්ට වාසි, ඒගොල්ලන්ට හිතවත්කම් තියෙන, හරිද, ඒගොල්ලන්ට යම් කිසි මුදලක් එනවයි කියන ඒ ව්‍යාපෘති වේලපහම ආරම්භ කරන්න, ඒ ටෙන්ඩර් කැඳවන්න නැතුව ආරම්භ කරන්න, මේ වෙද්දී සියලු දේවල් ආරම්භ කරලා ඉවරයි. දැන් ඒවැ නිපදවන විදුලිය මේ බලපත්‍රලාභී ක්‍රම මගින් ඒ මේක විදුලි බල මණ්ඩලයට ගන්න යනවා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ පනතේ තියනවා. දැන් මේක මේ විදුලිය වැඩි වෙන විදුලිය අපනයනය කරන්න පුළුවන්, වෙළඳා විකුණන්න පුළුවන්, හරිද? එතකොට මේ පනතේ කොහෙවත්ම සඳහන් කරලා නැහැ. අපි දන්නවා දැන් මේගොල්ලෝ හදන්නේ මේක කෑලි වලට හඩලා මේ අතර තරඟකාරීත්වයක් හදන්නනේ. අපි අහනවා දැන් මේ විදිහට මේ සම්පේෂණය කිරීම, වෙළඳාම ආනයනය කිරීම, අපනයනය කිරීම, මේ තුල කොහොමද තරඟකාරීත්වයක් හදන්නේ? දැන් අපිට පේන්නේ මේ පනත ඇතුලින් සම්පූර්ණයෙන් මේගොල්ලෝ කරන්න හදන්නේ විදුලි ඒකාධිකාරයක් හදන එක. අපි අහන්නේ කොහොමද සම්පේෂණය කරන කටයුත්ත කොහොමද තරඟකාරීත්වයට ගේන්නේ, හරිද? අපි කියමුකෝ උත්පාදනය කියන එක අපිට විවිධ ක්‍රමවලින් තරඟකාරීත්වයක් හදන්න පුළුවන්, හරිද? මේක සම්පූර්ණයෙන්ම මේ බලපත්‍ර මේ අපි කියමු කවුරු හරි කෙනෙක් විදුලි මොනවා හරි ආයතනයක්, හරිද, මොනවා හරි ආයෝජකයෙක්, හරිද, මේ විදුලි උත්පාදනය කරන ව්‍යාපෘතියක් පටන් ගත්තොත් මේකට අනුමැතිය දෙන්න ඕනේ මේ සභාව. අපි එතකොට අපිට තියෙන බලපත්‍ර ප්‍රශ්නේ මේ සභාවේ අනුමැතිය ගන්නෙ කොහොමද? මේ අනුමැතිය ගත්තී දැන් මේ දැනට තියෙන විදුලි බල මණ්ඩලයේ මේ තියෙන ක්‍රමෙම තමයි මේ සභාව වෙන්නේ. එතකොට මේ නැවත සැරයක් ආයෝජකයෙක් ආවොත් මේ සභාව ගාවට ගිහිල්ලා ඒ සභාවෙින් අපි දන්නවනේ අපේ රටේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මේ වටේ ඉන්න කට්ටිය, හරිද, මේ ව්‍යාපෘති ආරම්භ කරන්න පුළුවන් වෙයිද කියලා පරපතර සැකිය අපිටුල තිනවා, හරිද? එතකොට දැන් මේ සම්පූර්ණයෙන්ම මේ විදුලි බලය මේක සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ ඉන්දියාව ඉන්දියානුවට හිතවත් ඒ සමාගම් වලට තමයි මේක වැඩි කොටසක් දීලා තින්නේ, හරිද? එතකොට දැන් අපිට තියෙන බරපතල කාරණාව තමයි දැන් අපි දන්නවා මෙහෙම විදුලි බලය වගේ ඒ වගේම ඉන්ධන වගේ රටක පැවැත්මට තියෙන ඒ රටේ ආර්ථිකයට බලපාන ආර්ථික මර්මස්ථාන මේ ආකාරයට මේ ඉන්දියාවසු සමාගම් වලට දීපෙන් බරපතල ගණයේ අනාගතයේදී අපිට සිද්ධ වෙනවා බරපතල දේවල් වලට මුණ දෙන්න. අපි දන්නවා මේ අපි ඉතිහාසය බලුවාම අපි දන්නවා 1973 සිකිමේ නැමැති රාජ්‍යය, හරිද, මේ රාජ්‍යයේ අපි දැන් එතකොට ඒ රාජ්‍ය මැතිවරණයක් තිබ්බා. ඒ මැතිවරණය තිබ්බාම ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කරේ ඒ ඉන්දියාව හිතවත් ජනාධිපතිවරයෙක් නෙමෙයි, අගමැතිවරයෙක් නෙමෙයි, හරිද? එතකොට ඒ පත් වෙච්ච ඒ සිකිමේ රාජ්‍ය පත් වෙච්ච ඒ ජනාධිපතිවරයා රජවරයෙක් ඒගොල්ලෝ උත්සාහ කරා ඒගොල්ලෝ ඒකාබද්ධ වෙලා චීනෙත් එක්ක යන්න, හරිද? එතකොට ඉන්දියාව මොකද්ද කරේ? ඉන්දියාව සම්පූර්ණයෙන්ම කරේ එහෙම යන්න ගිහිල්ලා රෝ සංවිධානය දැම්මලා ඒ රට තුල අර්බුදයේ හදලා ඒ මැතිවරණය දූෂිතයි කියලා ඒගොල්ලෝ ලොකු කලබැණියක් ඒ රට ඇතුලේ සිද්ධ කරා. ඇතුලේ සිද්ධ කරලා ඒ වෙද්දිත් ඒ රාජ්‍ය ඉන්දියාවෙන් තමයි ඒ විදුලි අරන් තිබුණේ, ඉන්දියාවෙන් තමයි තෙල් නල දාලා තිබුණේ, මේ සියල්ලම නැවැත්තුවා, හරිද? නැවැත්තුවට පස්සේ අර රාජ්‍යයට සිද්ධ වුණා අර ඒගොල්ලෝ චීනෙත් එක්ක යනවායි කියන, චීනෙත් එක්ක ඒකාබද්ධ වෙනවායි කියන ඒ කිව්සුම ඒගොල්ලන්ට අයින් කරගන්න. ඉතින් මං කියන්නේ මෙන්න මේ වගේ භයානක අහිතකර දේවල් අපේ රටේ සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ ඉන්දියාවත් එක්ක මේ කේබල් ඇදලා ඉන්දියාවත් එක්ක ඉන්ධන නල ඔතලා, හරිද, මෙහෙම මේ බලය සහ මේ ඉන්ධන වගේ දේවල් එක්ක මේ කාරණා කරන්න ගිහිල්ලා අනාගතයේදී මොකද අපි ශ්‍රී ලංකාව කියන්නේ සෙවරි රාජ්‍යයක්, හරිද, අපිට වෙනත් රාජ්‍යයන් එක්ක මොකද අපේ භූදේශපාලනයත් එක්ක අපේ පීඨිමත් එක්ක අපේ රට වැදගත් ලෝක අනිත් රටවල් වලට. දැන් මේ ආකාරයට ඉන්දියාවත් එක්ක මේ විදියට කිව්සුම් ගහලා ඉන්ධන වලට විදුලියට එක්ක මේ වගේ කේබල් වලින් මේ වගේ නල වලින් ඒකොල්ලන්ට මේ ඒකාධිකාරිය දුන්නාම අනාගතයේදී අපි කිමු අපේ පත් වෙන වෙනත් ජනාධිපතිවරයෙක් වෙනත් පක්ෂයක් ඒගොල්ලෝ ඉන්දියාව
අතහැරලා චීනය හෝ වෙනත් රටත් එක්ක ඒගොලු ගනුදෙනු කරන්න කරන්න ගියොත් මේ සමාගම් වලට මේ ඒකාධිකාරක තියෙන සමාගම් වලට මේ ඉන්ධන මේ විදුලි වගේ දේවල් නවත්තන්න පුළුවන් නේ. හරිද? එතකොට මුළු රටම කරවලේනේ. ඉතින් බරපතල කාරණාවක්. ඒ නිසා තමයි අපි කියන්නේ අපි කිසිසේත්ම මේ පෞද්ගලිකකරණයටවත් ප්‍රතිහුගතකරණයටවත් විරුද්ධව නෙමෙයි. අපි කියන්නේ මේවා කරලා තියෙන මේ ඉන්දියානුකරණයත් හරහා මේ ඉන්දියානු සමාගම් වලට රටේ බරපතල ආර්ථික මර්මස්ථාන වගේ දේවල් මේ ආකාරයට මේ ඉන්දියානු සමාගම් වලට ලබා දීමෙන් රටේ භෞමික අඛණ්ඩතාවය සහ රටේ පැවැත්ම රටේ ආර්ථිකයේ බරපතලතාවය ඇදලා දානවා. හරිද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ විදුලි බල පනත අපි කියන්නේ අපි දැක්ක ඊයේ මේක පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයේ වැඩමුළුවක් තිබ්බා. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් අපි කාන්තර විජේසේකර ඇමතිවරයන් ඉල්ලා සිටිනවා මේ පනත සම්බන්ධයෙන් මේක සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂවලටත් මෙරටේ සිවිල් සංවිධාන සිවිල් ක්‍රියාකාරී මහජනතාවටත් මේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වන්න සාකච්ඡා කරන්න සාකච්ඡාවට බඳුන් කරන්න අවස්ථාවක් දෙන්න කියන එක. මොකද මේ රටක විදුලි බලය සහ ඉන්ධන වගේ කාරණාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හරිද? මේක දැන් අපි අහනවා දැන් මේවා ඇමතිවරයාට ඒ ඉන්න පවතින රට මේ රාජ්‍ය නායකයන්ට ඒගොල්ලන්ට ව්‍යාපාර කරන්න පුළුවන්. මේ ව්‍යාපාර කරන්න බෑ මේ බරපතල කාරණාත් එක්ක. දැන් අපි අහනවා දැන් මේ අපි දන්නවනේ දැන් මේ රටේ මේ ඔය කැබිනට් එකේ ඉන්නවන්නේ දේශ හිතයිසි. හරිද? දැන් අපි දන්නවනේ කැබිනට් එක බාර වෙන අගමැතිවරයාගේ ඉතිහාසෙ ඉඳන් ඒගොල්ලෝ හිටියේ මේ රාජ්‍ය සම්පත් විකුණන්න නැති රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන්න ඕනේ කියලා. අපි දැක්කනේ මීට අවුරුදු ගානකට කලින් මේ රට ඇතුලේ මොනව හරි ආයතනය විකුණන්න ඇද්දි ඔය දිනේෂ් ගුණවර්ධන කියන අගමැතිවරයා, හරිද, ඒගොල්ලෝ අපි දැක්කනේ රෙද්ද සරම කරට අරන්නේ පාරට බැස්සේ. මං අහනවා දැන් එතුමා අගමැතිකමේ ඉඳෙද්දි මේ රටේ මේ බරපතල විදියට මේ රටේ රාජ්‍ය ආයතන මේ දේවල් මේ ඉන්දියාව වගේ පෞද්ගලික සමාගම් වලට දෙද්දි මං අහන කෝ අගමැතිවරයාගේ සද්දේ? හරිද? දැන් අපිට දැන් මේ සියල්ල රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය දේශහිතාශි කඳවුරේ ඒගොල්ලන්ගේ ඔළුව උඩ තියලා දිනේෂ් ගුණවර්ධන වගේ අගමැතිවරයාගේ ඔළුව උඩ තියලා සරම කඩුව වගේ වැඩක් තමයි මේ කරලා තින්නේ. හරිද? දැන් ඒගොල්ලන්ට කතා කරන්න විදියක් නැහැ. ඒගොල්ලොත් වෙලා තින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දීපු ඒ ලොලිපොප් එකක ඒක උර උර ඉඳ වෙලා තින්නේ. හරිද? ඒ අරෙන්න වෙන කතාවක් නැහැ නේ. එඳා අපි කියන්නේ ඔය කැබිනට් එක ඇතුලේ ඉන්න ඔය දේශහිතයිසි කියලා පාරට බහැලා මේ රට අපි දැක්කනේ පෞගිය කාලේ කතා කරපු ඒ කිසිම කෙනෙක් අද මේ සම්බන්ධයෙන් මීක් නැහැ. අද ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ කතා නොකරන ඒකේ වාසිය අරන් තමයි වර්තමාන ආණ්ඩුව මේ රටේ මේ ඉන්ධන සහ මේ විදුලිය වගේ කාරණා මේ ඉන්දියානු සමාගම් වලට දෙන්නේ. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙන්නේ. අපි කියන්නේ වහාම මේ සම්බන්ධයෙන් මීට වැඩිය මේ රට තුල සමාජය තුල වඩා කතා බහට ලක් විය යුතුයි. මොකද මේක මේ අද නෙමේ බලපාන්නේ, මේක බලපාන්නේ අනාගතයට. හරිද? මේක අනාගතයට බලපාන්නේ. මේ අපි දන්නවා මේ මොහොතේ ඉන්දියාවේ සැලැස්මක් තියෙනවා. මේ අපි දැක්කනේ වර්තමාන ජනාධිපතිවරයා මූදි අගමැතිවරයා මේ සියල්ල මේ ඒගොල්ලන් යෝජනාවක් සම්මත කරන් තිනවා මේ රටවල් ඒකාබද්ධීකරණය කිරීමට. හරිද? කනෙක්ටිව් කරන්න. හරිද? මේ ඒකාබද්ධීකරණය කිරීමේ එක ක්‍රමයක් තමයි මේ දේවල්. අපි කියන්නේ මේ ඒකාබද්ධීකරණයේ දේවල් වඳන අපි දන්නා රටක් අද රටක් කියලා දැන් ලෝකේ තියෙන්නේ ඒ දේවල් ඒකාබද්ධීකරණ දේවල් වලට යන්න ඕනේ. හැබැයි යද්දි ඒ රටේ සුවරීත්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ රටේ ජාතික ආරක්ෂාව, ඒ රටේ මිනිසුන්ගේ අනාගතය ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මේක දැන් අපි දන්නා ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම මේක මේ අදානි ග්‍රීන් එනර්ජි අම්බානිලා වගේ අද මේ දැවැන්ත ඒ ව්‍යාපාර ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට තෝතැන්නක් කරන්න හදන ලංකාව. හරිද? අපි දැක්කනේ දැන් මන්නාරමේ ග්‍රීන් එනර්ජි ඒ සුළං විදුලි බලාගාරය ඒක බරපතල ගණේ පාරිසරික හානි ටිකක් තියෙනවා. කවුරු කතා කරේ නැහැ. අපි දන්නවා මන්නාරම් ධෝනිය කියන්නේ ලංකාවට අවුරුද්දකට මිලියන 15කට ආසන්න කුරුල්ලෝ එන කුරුල්ලෝ ගමනය කරන මධ්‍යදරණී ආසියාවේ තියෙන කුරුළු ගමන් මාර්ගයක්. හරිද? ඒ සියල්ල කිසිම කෙනෙක් ඒවා ගණනය නොකර, හරිද, ඒකේ එක පෑන් පෙත්තක් අඩි 100ක් විතර එනවා. හරිද? මං කියන්නේ මන්නාරමේ අපිට බරපතල කාරණාව තියෙන මන්නාරමේ තවත් සුළං බලාගාරයක් තිබිච්චි මෙතනම මේක ආරම්භ කරන්න මොකද්ද හේතුව? මන්නාරමට වැඩිය වෙනත් ප්‍රදේශවල තියෙන සුළංගේ වේගය ඒව සම්බන්ධයෙන් විශේෂඥයෝ එළිදරව් කළ දිනවා. ඒ තැන්වල මේක ආරම්භ කරන්න නැතුව ඇයි මන්නාරමේම අපිට තියෙන බරපතල සැකේ ඒ කියන්නේ එක ෆෑන් පෙත්තක් මම දැන් එක ෆෑන් එකක් ෆෑන් 50 දකෝත හයි කරනවා. එක ෆෑන් පෙත්තකට අක්කර 6ක් විතර ප්‍රමාණයක් වෙන් කරලා තියෙන භූමියක්. ඒ වගේ ඒවා 50ක්.
ඉතින් අපිට තියෙන්නේ මේ කාරණය, මේ මන්නාරම් ධෝනිය කියන්නේ ඛනිජ සම්පත් වලින් වගේ මේ භූවේ බොහොම වටිනාකම් තියෙන ප්‍රදේශයක්. මම හිතන්නේ මේ ප්‍රදේශවලට ඒවත් එක්කමද මේවා බදු දීලා තියෙන කෙනෙක් බරපතල කාරණාව තියෙනවා. ඉතින් මේක පරිසර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒතර මේ සියල්ල පැත්තකට තියාල තමයි ආණ්ඩුව මේ දේ තියෙන්නේ. අපි දැක්කා ද ජනාධිපතිවරයා උදේ පාන්දර පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා ඔය මාස ගානකට පස්සේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවානේ. අපි දැක්කා එතුමා ඇවිල්ලා අද උදේ පාන්දර කියනවා දැන් ආර්ථිකය බොහොමයි, දැන් වැල් පාලමේ දැන් භාගයක් දුරට ගිහිල්ලා තියෙන්නේ, තව ටිකක් යන්න තියෙන්නේ, මේ වගේ කතාවක් කියනවානේ. ඉතින් අපි ජනාධිපතිතුමාට කියනවා ඔයා අපිව වැල් පාලමෙන් එගොඩ කරන්නේ හරිද, මේ රටේ මිනිසුන්ට බදු ගහලා මේ රටේ ඉන්ධන ටික මිල වැඩි කරලා හරිද, මේ රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නංවලා හරිද, අපි සෑම සියලු දෙනා මේ රටේ හිඟන්නගේ ඉඳලා ලොතරැය විකුණන මිනිහයාගේ බදු ටික වැඩි කරානේ, මේ සියල්ල වැඩි කරලා තමයි අපිව මේ වැල් පාලමෙන් අරන් යන්නේ හරිද. ඒ නිසා මේ දැන් මේක එතුමා කව සාමාන්‍යකරණය සිද්ධ වෙලා තියෙනවා කියන්නේ, ඒක එතුමාට සාමාන්‍යකරණය සිද්ධ වෙලා ඉතින් එතුමාට පාරට බැස්සාම බලා ගන්න පුළුවන් මේ රටේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මොකද්ද, මේ රටේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියන එක. මොකද අපි දන්නවා මේ රටේ තුන් වේලක් ආපු මිනිස්සු අද කන්නේ දෙවේලයි, දෙවේලක් ආපු මිනිස්සු අද ඉන්නේ එක වේලක් කාලා, එක වේලක් ආපු මිනිස්සු තු වතුර ටිකක් බීලා තමයි ඉන්නේ. වතුර ටිකක් බී ගන්න විදිහකුත් නැහැ, එන ටැප් එකේ එන වතුර ටිකටත් අධික බදු මිලක් සහ මිල වැඩි කරලා දිනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා තමයි ජනාධිපතිවරයාට පේන්නේ. ජනාධිපතිවරයාට මේ සියල්ල කිසි දෙයක් පේන්නේ නැහැ හරිද. එතුමාලා සහ ඒ සියල්ල ඉන්නේ ඉදිරි මැතිවරණය කියලා කරන. අපි දන්නවා අද මේ මොහොතේ වෙද්දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවත්වන දිනවක වානුපව එල්ලලා තිනවා. ඉතින් මේ රටේ මිනිසුන්ට මහ ජනතාවට තීරණාත්මක මේ රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් වේවි මේ මැතිවරණේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරණේ කාටද උදව් කරන්නේ, කායකද හිටගන්නේ කියන එක අපි එතෙන්දි බලන්නේ. මේ රටේ අපි මේ වෙලාවේ කරන්නේ මොකද්ද, මේ රටේ කවුද ආරක්ෂා කරන්නේ, මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්නේ කවුද, ඒ කියන කෙනත් එක තමයි අපි අපේ සහයෝගය ලබා දෙන්නේ කියන කාරුණික දේ අපි මේ මොහොතේ කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් ඊයේ පෙරේදා නඩු තීන්දුවක් දුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන්. මොකද මේක අපේ සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන ඕචල හිරත් මහත්තයා පෞගේ කාලේ දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ඒ මුදල් එකතු කරගෙන මේ සමාජ ක්‍රියාකාරීන්ගේ වගකීම සිද්ධ කරා. අපි දැක්කයි නඩු තීන්දුව දුන්නා. ඒ නිසා අපි මේ රටේ උත්තරීතර අධිකරණයට හිසනපා ආචාර කරනවා, මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සියලු දෙනාට ලබා දෙන දඬුවම එක. ඒ නිසා අපි කියනවා ওই පාර්ලිමේන්තුවේ ඒගොම රාජ්‍ය ආයතනවල ඉන්න ওই හැම එකාටම කියනවා ඔය ඕන එකෙක් මේ රටේ මූලික ලියවිල්ල වෙච්චේ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා වැඩ කටයුතු කරන්න එපා. මොකද අපි දන්නා ඉදිරියේදී මැතිවරණයක් එන්න හදනවා. ඔය අවස්ථාවෙත් අපි දන්නා ඔය රාජ්‍ය නිලධන රාජ්‍ය යාන්ත්‍රණයේ ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා වැඩ කරන්න කටයුතු කරන්න හදනවා. ඒ නිසා ඒ කිසි දෙයක් කරන්න එපා. එහෙම වුණොත් මේ මූලික ලියවිල්ල ලියවපු හැම කෙනාටම අධිකරණයේ පිට තමයි අපිට පතන්න වෙන්නේ. ඒ වගේම අපි කියනවා දැන් ඒ දඬුවම දුන්නා ඒ mantri duri අහෝසි කරා, ඒ mantri duri අහෝසි කරලා විතරක් මේ ප්‍රශ්නේ මෙතනින් විසඳෙන්නේ නැහැ. අපි කියනවා එතුමිය අවුරුදු 4කට ආසන්න ප්‍රමාණයක් mantri duri රාජ්‍ය අමාත්‍ය duri දරුවා. මේ අමාත්‍ය duri දරතු වෙලාවේ ලබාගත් වරප්‍රසාද තියෙනවා හරිද, ඒ වරප්‍රසාද මේ රටේ බදු මිනිසුන්ගේ බදු මුදල් වලින් මේ වරප්‍රසාද දුන්නේ හරිද. එයා වාහනයක් පාවිච්චි කරා නම් තෙල් ටික ගැහුවා ඒකේ, එයාට පඩියක් හම්බුණා, එයා ඔෆිස් කාර්යාලය පවත්වාගෙන ගියා, එයාගේ ස්ටාෆ් එකක් තිබුණා. මේ සියල්ලම රජයට අය කරගත යුතුයි. ඒ වගේම රාජ්‍ය ඇමතිවරයෙ විදිහට එතුමිය යම්කිසි යෝජනාවක් සහ මොනවාරි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතියක් දීලා තිනවා නම් ඒ කිසි දෙයක් වළංගු වෙන්නේ නැහැ හරිද. මොකද වෙනත් රටක පුරවැසියෙක් නේ මේක කරලා තියෙන්නේ. අධිකරණය දුන්නා නම් තීන්දුවක් දුන්නා නම් මේ පුරවැසියා ලංකාවේ කෙනෙක් නෙවෙයි නං, එතුමිය දීලා තිනවන නම් යම් කිසි ව්‍යාපෘතියක් යම් කිසි වැඩපිළිවෙලක් මොකක් හරි දෙයක් ඒ දරපු අමාත්‍යංශය කරන්නේ කිසි දෙයක් වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධෙත් අපි මතක් කරනවා. ඒ නිසා අපි කියනවා වගකීතු ආයතනවලට මේ දීපු නඩු තීන්දුවෙන් පස්සේ ඒ සියල්ල අය කරගන්න වැඩපිළිවෙලක් සකසන්න කියන එක. ඒකයි දැන් ඒ ත්‍රිලෝක විජේපත්‍ර වලටත් සිද්ධ වෙන්නේ. දැන් එතුමිය අපි දැක්කනේ පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉඳන්ම ත්‍රිලෝක විජේපත්‍ර ගැන කතා කරේ. ඉතින් අපි කියන්නේ දැන් ඒ මම දන්නේ ඒ ගත්තෙත් يعني එතුමිය ඒ ගත්ත තීන්දුව ඒ ගැන අපු යෝජනා වළංගු වෙන්නේ නැහනේ. හරි ඒ යෝජනා ඒ කරපු ඒවා වළංගු වෙන්නේ එතුමිය ඉන්න රටේ කරා නම් විතරයි. හරි ඒ නිසා ඒ කරපු යෝජනා ලංකාවට කිසිසේත්ම ගැලපෙන්නේ. අපි දැක්කා
පෞගේ කාලේ තුමිය රාජ්‍ය ඇමති ධූරිය අරගෙන ලංකාව උතුර නයිට් ලයිෆ් එකක් හදන්න ඕනේ ඔය කතන්දර ටික කිව්වනේ. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ එන සංචාරකයෝ නයිට් ලයිෆ් ගත කරන්න එන සංචාරකෝ ලංකාවට එන්නේ ලංකාවේ ස්වභාව ධර්මයේ ලංකාවේ තියෙන භූෂමතාවයේ ලංකාවේ තියෙන ඓතිහාසික සිද්ධස්ථාන බලන්න එන සංචාරකයෝ මිසක් නයිට් ලයිෆ් ගෙවන සංචාරකෝ ලංකාවට එන්නේ නැහැ. හරිද? ඒක නිසා අපි කියන්නේ ඒ මම කියන්නේ ඒ වගේ ලංකාවේ භූමිය ලංකාවේ සංචාරකයන්ට මොනවද ඕනේ කියන දේවල් ඒගොල්ලෝ දන්නේ නැහැ. හරිද? ඒ නිසා ඒගොල්ලෝ දේශපාලනයට ගෙනාපු ඒගොල්ලන්ගේ පක්ෂගත ඒගොල්ලන්ට අනුගලු දීපු ඒ නායකයෝ පවා මේකට වග කියන්න ඕනේ. හරිද? මේ හැම කෙනා වග කියන්න මොකද එහෙම මම කියන්නේ මින් ඉදිරියට ඒ වගේ කට්ටියත් එක්ක දේශපාලනය කරලා මේ රටේ මේ තියෙන දේවල් තව තවත් අගාධයටපත් කරන්න එපා. හරිද? මේ එක එකා ගෙනල්ලා එක එකාට ඕන විදිහට එක එකයි පක්ෂවලි නොමිනේෂන් අරගෙන හරිද උන් කරන දේවල් බරපතල හානිනේ මේ රටට කරන්නේ. හරිද? ඒගොල්ලෝ ප්‍රකාශ කළා ඒගොල්ලෝ ඒව කළා හෙට අඬ වීසෙක් ගන්න යයි යන්න. හරිද? මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න එපානේ. වෙන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම දැන් ඒගොල්ලෝ වෙනත් රටවල් වල ඉන්න වන්දනේ ආ අපි දන්න විදිහට මේ දිත්ත ප්‍රවේශියකුත් නෙමෙයි එයා වෙන රටක ප්‍රවේශියෙන්නේ. එතකොට වෙන කොහේ හරි අපි දන්නවනේ අද ලෝකේ විවිධ ආයතන තියෙනවා, විවිධ සංවිධාන තියෙනවා, විවිධ රටවල් වල ඒ රටවල් වල විවිධ මතාරංගිලා ඒ රටවල් වල ප්‍රශ්න ඇති කරලා ඒ රටවල් වල සංස්කෘතිය අපේ ශ්‍රී ලංකාව ගැන ලොකු සංස්කෘතියක් තියෙන එහෙම රටක්නේ. මේ සංස්කෘතිය විනාශ කරලා මේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරලා එහෙම දේවල් කරන්න යොපු මොකක් හරි කොහේරි ඒජන්තියෙක්ද කියන එකත් බරපතල සැකයක් තියෙනවා. හරිද? මොකද මං කියන්නේ ඒක හොයන්න ඕනේ. හරිද? මං කියන්නේ දැන් මේවා සම්බන්ධයෙන් තමයි පාර්ලිමේන්තුව ඔය මේ රටේ මහානායක හාමුදුරුගොල්ලෝ විවිධ සංවිධාන මේව හොයන්න ඕනේ. ඇයි මේ කරපු ප්‍රකාශ? හරිද? අපි දන්නවනේ මේ රටේ ආපු දවසේ නයිට් ලයිෆ් එකක් කතා කරන්න ගන්නවා. හරිද? මේ ලංකාවට එන කිසිම සංචාරකෙන් නයිට් ලයිෆ් ගෙවන්න එන්නේ නැහැ. ඇයි? බොහොම පැහැදිලි එක. හරිද? එතකොට මේ නයිට් ලයිෆ් ගෙනල්ලා එතකොට මේ එක පැත්තෙන් තයිලෝක විජේපත්‍ර නීතිගත කරලා හරිද මේ වගේ විවිධ පැත්තකට මේක අරන් යන්න ගියේ. හරිද? ඒක නිසා බරපතල කාරණා මම කියන්නේ මේ වගේ පුද්ගලයෝ ඉදිරියටත් එන්න පුළුවන්. මං කියන්නේ මේ වගේ පුද්ගලයෝ දේශපාලනයට අරන් එනකොට ඒ දේශපාලන නායකයන්ට සහ දේශපාලන කරන අයට හොඳ විමසිල්ලෙන් ඉන්න කියන එක. හරි ඒක තමයි කියන්න දෙන්නේ. මොකද ඉස්සරහටත් මේ වගේ දේවල් මේ වගේ පිල්ලි එන්න පුළුවන්.